අවුවන් වලට ඔන්න ඉතින් ලොකු කුඩා කවුරුත් කන්න කැමති කෑමක් තමයි අද මම හදන්නේ යන්නේ ඉතින් ත්‍රිපෝෂ. ත්‍රිපෝෂ කියන්නේ රජයෙන් අඩුබඩ දරුවන්ට ලබා දෙන අතිරේක ආහාරයක්. ඉතින් කුඩා දරුවෝ විතරක් නෙමෙයි ඕනම කෙනෙක් කන්න කැමති. ඉතින් ඒ වුණාට අපිට කඩෙන් මිලදී ගන්න බෑ මේක. ඉතින් ගෙදර හරියටම හදා ගන්න විදිය මම අද ඔයාලට කියලා දෙනවා. විවිධ වර්ගවල ධාන්‍ය වර්ගවලින් හදපු පෝෂණීය ආහාර තියෙනවා තමයි කඩේ ගන්න. නමුත් ත්‍රිපෝෂ රස එන්නේ නැහැ එකකින්වත්. ඉතින් රැඳිලා ඉන්න මගේ වීඩියෝ එකත් එක්ක අද මම හරියටම නියම ප්‍රමිතියට ත්‍රිපෝෂ හදන විදිය කියලා දෙනවා. ඉතින් මම මේ කියන විදිහට ඒ ප්‍රමාණවල් වලින්ම අරගෙන මේක හදාගත්තාම ඔයාලට පිරිසිදු බෝතලයකට දාලා වහලා අරන් තියාගත්තාම හවසට උදේට ඕනම වෙලාවක තේ එකක් බොනකොට ගොඩක් ප්‍රයෝජනවත් වේවි. ඉතින් වයස මාස 10ට වැඩි ඕනම දරුවෙකුට මේක දෙන්න පුළුවන්. ත්‍රිපෝෂ හම්බෙන්නේ නැහැ කියලා දුක් වෙන්න ඕන නෑ දැන්. මම මේ කියන විදිහට ඒ ප්‍රමාණ වලින් හදා ගන්න තමයි තියෙන්නේ. ඉතින් දැන් අපි බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. මේකට අවශ්‍ය වෙන ප්‍රධාන අමුද්‍රව්‍ය ටික තමයි බඩේනිගුයි සෝයායි. ඉතින් වියලි බඩේනිගු පොප්කෝන් කියලා කියනවා. කඩවල වලින් ඉල්ලන්න ඕන පොප්කෝන් හදලා බඩේනිගු කේක කියලා. ඒ කියන්නේ වියලි බඩේනිගු ඇට මේකෙන් ග්‍රෑම් 130ක් ගන්න ඕනේ. මේ විදිහට පුංචි ස්කේල් එකක් ඔයාලා ගෙදරට අරගෙන එන්න නැත්නම් ඉතර ගාණක් වෙන්නේ නැහැ. ඉතාමත් ප්‍රයෝජන වෙනවා ආහාර පිසිනකොට වගේම ඕනෑම කෑමක් හදනකොට. ඉතින් වියලි බඩේනිගු ග්‍රෑම් 130යි, ඊට පස්සේ සෝයාට ග්‍රෑම් 60යි. සෝයාට ග්‍රෑම් 60ක් ගන්න මේවත් ඕනම කඩේක දැන් තියෙනවා ගන්න පුළුවන් ඔයාලට. ඒ වගේම තව අවශ්‍ය වෙන අනිත් ද්‍රව්‍ය තමයි කිරිපිටි. ඔයාලා දේශීය කිරිපිටි වර්ගයක් ගන්න. දේශීය කිරිපිටි වර්ග තියෙනවා අපේ රටේ හදන ඒවා. ඉතින් ග්‍රෑම් 10යි, ඒකෙන් නම් ගොඩක් ඕන වෙන්නේ. මේ ජාති තුන තමයි ත්‍රිපෝෂ හදන්න ඕන වෙන්නේ. ඉතින් තව ජාති අපිට දාන්න පුළුවන්. නමුත් ත්‍රිපෝෂල නියම රස ගන්න ඕන හින්දා තමයි මේ ටික විතරක් දාන්නේ. ඉතින් අපි දැන් ඉස්සෙල්ලාම පෑන් එකක් ලිපේ තියලා රත් වෙන්න ඇරලා මම බඩේරි කුටික තමයි බෙදගන්න යන්නේ. ඉතින් බදිනවා කියලා මේක දුඹුරු පාට වෙනකම් බදින්නේ නැහැ. ඒ වගේම බඩේරිඟු ගොඩක් රත් වෙනකොට පොප් කෝන් වෙනවා. එහෙනම් ඉතාමත්ම අඩු ගින්දරෙන් ටිකක් වෙලා මේක සුවඳෙන් එන සයිස් එකට බෙද ගන්න ඕනේ. ඉතින් හොඳට තේරෙනවා බඩේරිඟු ටිකක් බෙදෙනකොට සුවඳක් එනවා. ඉතින් ඒ සයිස් එකට ආවම පොඩ්ඩක් ඩොට් වගේ එනවා ඇටේ. දුඹුරු පාටට ඒ වගේ එනකොට ටක් ගාලා බා ගන්න ඕනේ. ගොඩක් බෙදුනහම මේකේ රසය වෙනස් වෙනවා ඒ නිසා. ඉතින් මේ තියෙන්නේ මේ ගන්න බැද්දාම හරි. ඊට පස්සේ සෝයාට ටික. සෝයාට ටිකත් ඒ වගේම තමයි ගොඩක් බදින්නේ නැහැ. බැදෙනකොට සුවඳෙනවා වගේම සෝයාටේ තනින් තන ඩොට් ඩොට් වගේ තියෙනවා. එතකොට මේක බා ගන්න ඕනේ දුඹුරු කරගන්න එපා ගොඩක්. ඉතින් නියම ප්‍රමිතියට නියම රසට ත්‍රිපෝෂ හදාගන්න තමයි මේ විදිහට කරන්න ඕනේ. දැන් බැදගෙන ඉවරයි. ඊට පස්සේ මේක ග්‍රයින්ඩ් කරගන්න ඕනේ. ඔයාලගේ ඉතර තියෙන ටිකක් තදේවා කොටන්න පුළුවන් ග්‍රයින්ඩරයක් තමයි මේකට ගන්න ඕනේ. මේ විදිහට දාලා රස්නේ ටිකක් නිවෙනකන් ඉඳලා තමයි මේක කොටන්න ඕනේ. ගොඩක් රස්නේ දාන්න එපා. ඉස්සෙල්ලාම සෝයා ටික දාලා මම කොටාගත්තා. සෝයා ටික නම් ඉක්මනටම කෙටෙනවා. ඒ වුණාට බඩේනකු කියන්නේ ටිකක් ගොඩක් රළුයි, ගොඩක් තදයි. ඉතින් මේක ගොඩක් වෙලා ග්‍රයින්ඩ් කරන්න ඕනේ. සැරෙන් සැරේ නවත්ත නවත්ත ග්‍රයින්ඩ් කරන්න ඕනේ. ග්‍රයින්ඩරේ සවුත්තු වෙයි ගොඩක් හයිය නිසා. ඉතින් තප්පර ගානේ නවත්ත නවත්ත ග්‍රයින්ඩ් කරගන්න. මේ තියෙන මම එහෙම බඩේනුගට ටික ග්‍රයින්ඩ් කරගත්තා. ඉතින් ඊට පස්සේ දැන් හරි ග්‍රයින්ඩ් කරගන්න ඒවා. නමුත් මේක දැන් හලා ගන්න ඕනේ අපි. ඉතින් හලාගෙන ඉතුරු වෙන ටිකත් ග්‍රයින්ඩ් කරගන්න ඕනේ. ඉතින් හලා ගන්නකොට මේ ජාති තුනම එකට මිශ්‍ර කරලා හලාගත්තාම හොඳට මිශ්‍ර වෙනවා. ඒ හින්දා මම සෝයා පිටි ටිකයි බඩේනුගු පිටි ටිකයි කිරිපිටි ටිකයි සියලුම දේවල් දාලා මේ විදිහට හලා ගන්නවා. ඉතින් බඩේනුගු මං කිව්වා ගොඩක් රළුයි කියලා. කෙටෙනවා ගොඩක් හොරයි. ඉතින් මේ ගොඩක් ඉතුරු වෙලා තියෙනවා. ඒක නැවත දාලා ආයි ග්‍රයින්ඩ් කරගෙන ආවා මම. ඉතින් 3-4 සැරයක් හරි මේ විදිහට ග්‍රයින්ඩ් කරගන්න. ඊට පස්සේ ඉතුරු වෙන කැරී ටික විසි කරන්න ඕන නැහැ. ඒකත් එකතු කරන්න පුළුවන් නැවත අපේ මේ ත්‍රිපෝෂ ටිකට. මොකද මේක හැලුවේ මොකටද කියලා හිතේ වලට. ඉතින් හැලුවේ ඒකේ තියෙන ලොකු කැරී ටික වෙන් කරගෙන ආය ආය ග්‍රයින්ඩ් කරගන්න ඕන හින්දා මේක ඉතින් අපි සෝදලා පිරිසිදු කරගත්ත ධාන්‍ය වලින් හදලා තියෙන්නේ. ඒ හින්දා මේක විසි කරන්න ඕන නැහැ. චූටි චූටි කැරී කොහොමත් ත්‍රිපෝෂ වල අහු වෙනවා අපිට හම්බෙන ත්‍රිපෝෂ වල වුණත්. ඉතින් ඒ නිසා මම නම් කළේ මේක හොඳටම ග්‍රයින්ඩ් කරලා චූටියට තියෙන කැරී ටික කප්පි ටික වගේ ටික මේ පිටිකටම එකතු කරගත්ත එක. ඒ වගේම ඔයාලට ටිකක් වැඩිපුර හදා ගන්න ඕන නම් මම මේ දීලා තියෙන ප්‍රමාණවල වල අනුපාතයටම වැඩි කරලා හදා ගන්න. එතකොට නියම රසය ගන්න පුළුවන් මේකේ.
ඉතින් දැන් හරි මම පොල් ටිකක් ගාගෙන අරගෙන ආවා මේක දැන් අපි ත්‍රිපෝෂ හදන්නයි යන්නේ ඉතින් මේ තියෙන ෂෝක් එකට සුවඳ තියනවා දැන් ලුණු චුට්ටක් දාන්න ලුණු චුට්ටක් දාලා මේක තෙත ගතිය පොල් වල තියෙන තෙත ගතියම ගුලි කරගන්න පුළුවන් නම් හොඳයි ඉතින් එහෙම නැත්නම් වතුර මද රස්නේ වුණ වතුර චූට්ටක් තේහෙන තේහඳ දෙකක් දාලා මේ විදිහට ගුලි කරගන්න. ඉතින් මට එක දෙයක් දාන්න අමතකුණා ඔයාලට තේරුණා නේද? මට සීනි දාන්න අමතකුණා. ඉතින් දැන් සීනි එකතු කරනවා මම ඒක ඔයාලගේ රස අනුව දාගන්න. සීනි නොදා හදන්නත් පුළුවන් ඒ වගේම තමයි. මේක හොඳට සීනි දාලා රසට හදාගෙන අපි තේ බොනවා නම් තේයකට සීනි නොදා හදාගන්න පුළුවන් තේක නිකන්. එතකොට ගොඩක් හොඳයි සිරුරට අනවශ්‍ය විදිහට සීනි එකතු වෙන්නෙත් නැහැ. ඉතින් ගොඩක් රසයි ගොඩක් සුවඳයි වගේ විශ්වාසයි අපිම හදාගත්ත එක ඔයාලත් ගෙදර හදන්න දූ දරුවන්ටත් දෙන්න. ඉතින් මේක ඒ වගේම කෝප්පේ දාලා සීනි දාලා චූටිම දූ දරුවන්ට කවන්නත් පුළුවන් තලපයක් වගේ හදලත්. ඉතින් රැඳිලා ඉන්න මගේ channel එකත් එක්ක ඒ වගේම මගේ වීඩියෝ එක හොඳනම් බලලා like එකක් දාලා comment එකක් දාලා share කරන්න යාළුවොත්ටත් බලන්න FB වල එහෙම. ඒ වගේම subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. දිගින් දිගටම නිරෝගීව ජීවත් වෙන්න රසවත් ආහාර පාන අරගෙන මම ඔයාලා හම්බෙන්න එනවා. ඉතින් ඔයාලට සුබ දවසක් නිරෝගී ජීවිතයක් මම ප්‍රාර්ථනා කරනවා.